අයිබුවන් සුබදෑසනක්. අපි ඔබට ලබාදුන්නු පොරොන්දුව ඔන්න ඉෂ්ට කරනවා. අද දවසේදීත් අපි හතයි කාලෙන් නාවේ ඉතාම වැදගත්තු සාකච්ඡාවකට මුල පුරන්නට. අද වන විට මුළු මහත් ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන, ඒ වගේම ලෝකේ සෑම රටක්ම තර්ජනයට ලක් වෙලා තියෙන AIDS රෝගය. HIV රෝගී තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන්නට අපි අද දවසේදීත් සූදානම් වෙනවා. දෙසැම්බර් පළවෙනිදාට යෙදිලා තියෙනවා ලෝක AIDS මර්ධන දිනය. අපි අදත් සාකච්ඡාව ආරම්භ කරමු. අද වැඩසටහනට අපි සම්බන්ධ කරගන්නේ ජාතික ලිංගාශිත රෝග සහ AIDS මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන් වෛද්‍යතුමනි, දැන් ඔබතුමන් ඊයේ දවසේ ලබා දුන්නු තොරතුරු වලට එක අපි ගන්නකොට සංසන්දනය කරලා බලනකොට 3500ක පමණ රෝගීන් පිරිසක වාර්තා වීමක් තියෙනවා. ඒ අතරින් 1000 ගණනක පිරිසක් තමයි පැමිණෙන්නේ ප්‍රතිකාර ලබා ගන්නට. සැඟවුණු රෝගීන් සිටිනවා 2000 ගණනක්. ඒ වගේම වාර්තා නොවුණු රෝගීනුත් රට පුරා ඉන්නවා කියලා විවිධාකාරයට තොරතුරු වාර්තා වෙනවා. ඒ අවදානම් තත්ත්වයක්. ඇත්තටම එහෙම හඳුනා නොගත් රෝගීන් ඉන්නවද? ඇයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නට හේතුව? රෝගීන් ඇයි තමන්ට රෝගී තත්ත්වයක් තියෙනවා කියලා මේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවන්නේ? ඔව්, ඇත්තටම මම කිව්වේ ලංකාවේ දැනට HIV සමග ජීවත් වෙන සංඛ්‍යාව 3500ක් විතර. ඒක තමයි ඊට වඩා නෑ. ඒක තමයි තියෙන සංඛ්‍යාව. එතකොට මම කිව්වේ එකෙන් 1500ක් විතර අපේ සේවාවන් වල ඉන්නවා. එතකොට 2000ක විතර පිරිසක් අපේ සේවාවන් වලට තාම ඇවිල්ලා නෑ. ඒ අය තාම සමාජයේ ගැවසෙමින් ඉන්නවා. අපි දන්නේ නෑ ඒ අය. ඉතින් ඔබ අහන්නේ ඒ අය එහෙම හඳුනා ගන්න අමාරු වෙලා තියෙන්නේ ඇයි කියන එක. ඉතින් මම කියන්නේ මම පිළිගන්නවා අපේ සමාජයේ තියෙන විවිධ තත්ත්වයන් මම හිතනවා යම්කිසි ප්‍රමාණයකට මේකට දායක වෙලා තියෙනවා. හැබැයි ලෝකයේ ඕනෑම රටක තත්ත්වයක් මේක. ඒකත් අපි තේරුම් ගන්නට ඕන. ඒක තේරුම් ගන්න නම් HIV රෝගයේ මේ ස්වාභාවික ඉතිහාසය ඉතාමත්ම කෙටියෙන් මතක් කරගත්තොත් කෙනෙක්ට HIV ආසාදනය වුණාට පසුව රෝගී තත්ත්වයට පත්වන්න, ඒ කියන්නේ AIDS තත්ත්වයට පත්වන්න අවුරුදු 10ක් 15ක් යනවා. ඉතින් ඒ වෙනකන් ඔහු නිරෝගී පුද්ගලයෙක්. ඉතින් මේ නිරෝගී පුද්ගලයින් සෞඛ්‍ය සේවාවන් සඳහා එන්නේ නැහැ. ඒක නිසා ඔවුන්ට HIV තියෙනවද නැද්ද කියලා හොයාගන්න අමාරුයි. ඉතින් මුළු ලෝකයේම තත්ත්වය ඒක. හැබැයි ඊට අමතරව සුවිශේෂී තත්ත්වයන් ලංකාවේ තියෙනවා. ඒකත් මම කියන්නට ඕන. විශේෂයෙන්ම අපි දන්නවා අපි මේ HIV සඳහා අවදානම වැඩි සමාජ කණ්ඩායම් කියලා කණ්ඩායම් වගේක් ඉන්නවා. මම ඊයේ සාකච්ඡාවේදීත් කිව්වා, ඒ කියන්නේ කාන්තාලිංගික ශ්‍රමිකයින්, ඔය පිරිමි සම්බන්ධකම් පවත්වන උදවිය, ඒ වගේ පිරිස්. දැන් මේ අය සම්බන්ධයෙන් ගත්තාම සමාජයේ තියෙන විශාල විදියට අපි කියනවා මාජිනලයිස්ඩ්, ඒ කියන්නේ කොන් කිරීමකට ලක්වෙච්ච පිරිස්. ඒ අරුණාම පිරිමි අතර පවත්වන ලිංගික සම්බන්ධකම් පිළිබඳ ඒක සමාජය බාරගන්න සූදානමක් නැති විත්තියකුත් තේන්න තියෙනවා. ඒක ඉතාමත්ම සාමාන්‍ය ලිංගික හැසිරීමක්. ඒක තියෙන බව කවුරුත් දන්නවා. නමුත් ඒක එලිපිට විවෘතව පිළිගන්න අකමැත්තක් අපේ සමාජයෙන් ප්‍රකාශ වෙනවා. මේ කාරණා නිසා එවැනි සමාජ කණ්ඩායම් විවෘතව පැමිණිලා ඉදිරිපත් වෙලා මේ සේවාවන් වලට එන්න මැලිකමක් දක්වනවා. හොඳයි වෛද්‍යතුමනි, දැන් තවත් කාරණයක් තියෙනවා. මේ HIV AIDS රෝගයේ වැළඳුණු ඇතම් රෝගීන් පවා මාධ්‍ය වෙත දැක්වූ අදහස් වලදී ප්‍රකාශ කරලා තියෙනවා. ඒක අපේ රටෙත් ඒ වගේම වෙන රටවලලත් මේ තත්ත්වය බලපාලා තියෙනවා. ඔබතුමන් සඳහන් කරනවා වගේම සමාජයේ කොන් කිරීමක්, සමාජය විසින් ඔවුන්ව ඉවත් කර දැමීමේ තත්වයක් තුළ ඇතමුන් එකට කෑම කන්නට පවා සමහරලාවට ගෙදර ඉන්නව නම් මෙවැනි රෝගියෙක් ඔහු ප්‍රතික්ෂේප කරන්නට පවා යාළු මිත්‍රාදීන් පවා ඔහු ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන තත්වයක් තියෙනවා. ඒ නිසා මේ රෝගීන් මේ ආකාරයට හැංගෙන බවට තොරතුරු තියෙනවා. ඇත්තටම යම්කිසි ආකාරයට සොයා ගැනීමක් කරලා තියෙනවද මේ ප්‍රධාන ක්‍රම තුනෙන් ඇරෙන්නට? වෙන යම් ක්‍රමයකට මේ HIV රෝගී තත්වය බෝ වෙනවා, එහෙම නැත්නම් කෙනෙක්ට වැළඳෙනවා කියලා ඒ වගේ සොයා ගැනීමක් කරලා තියෙනවද? ඔව්, මම ඊයේ සඳහන් කරා HIV කෙනෙක්ගෙන් තව කෙනෙක්ට යන්න පුළුවන් ක්‍රම තුනයි තියෙන්නේ. ලිංගික සම්බන්ධකම් හරහා, මවගෙන් දරුවාට, එහෙම නැත්නම් ආසාදිත රුධිරය හරහා. මම එහෙම කිව්වහම ඒකේ තේරුම තමයි වෙන කිසිම ක්‍රමයක් නැහැ කියන එක. HIV ආසාදිත පුද්ගලයෙක් සමග එක ගෙදරක හිටියට, එකට ගමන් බිමන් ගියාට, එක වැඩපොලේ වැඩ කරාට, එක පාසලේ ඉගෙන ගත්තට, ඒ ආශ්‍රය කරාට, හිනා වුණාට, කතා කරාට, අතට අත දුන්නට, ඉතින් එහෙම මේක HIV යන්නෙම නැහැ. අපි අද වෙන විට
ලංකාවේ ගත්තොත් දහස් ගණක් දැකලා තියෙනවා ලෝකේ කෝටි ගණක් HIV ආසාදිත පිරිස් දැකලා තියෙනවා ඒ කිසිම කෙනෙක්ට HIV ඔය මං කියපු ක්‍රම තුන ඇරෙන්නට වෙන ක්‍රමයකින් HIV ආසාදනය වෙලා නැහැ ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට ඒක සම්පූර්ණයෙන්ම අපිට පැහැදිලි කාරණාවක් වෙන මිත්‍යාවන් වලට රැවටෙන හේතුවක් නැහැ HIV සාමාන්‍ය සමාජීය ජීවිතය හරහා යන්නෙම නැහැ කෙනෙක්ගෙන් තව කෙනෙක්ට මේ අතරම තවත් සමාජයේ මේ විවිධ කරුණු මුල් බැසගෙන තියෙනවනේ අතරතුර තවත් කාරණයක් තියෙනවා ඇතැම් විට මදුරුවන්ගෙන් බෝ වෙන්නට පුළුවන් මදුරුවා ලැබුණා ඒ නිසා මේ මදුරුවා හරහත් මේ රෝගේ බෝ වෙන්න පුළුවන් කියලා මේ සමාජ මතයක් කොමනයි ඔබතුමන්ගේ මතේ මොකද්ද මේ සත්‍යතාවයක් තියෙනවද මම ආපහු සරයක් ඒ උත්තරේ මම දෙන්න තියෙන්නේ කිසිම සම්භාවිතාවයක් නැහැ එහෙම වෙන්නෙම නැහැ එහෙම වෙන්නෙම නැහැ මදුරුවන්ගෙන් යන්න විදියක් ඇත්තේම නැහැ මම ඉතින් ඔබේ මේ වෙනසටානේ වටිනා කාලය ඒ වගේ දෙයක් පැහැදිලි කරන්න ගන්න එකේ තේරුමක් නැහැ දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම් HIV ආසාදිත පුද්ගලයන්ගේ ශරීරයට මදුරුව 50000ක් විතර වහලා දෂ්ට කරලා ඒ 50000ම ඇවිල්ලා ඒක නිරෝගී පුද්ගලයෙක් දෂ්ට කරොත් සමහර විට ඒ පුද්ගලයෙක්ට HIV එන්නට පුළුවන් කතරමට තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඉතින් දැන් මේවා මේ වෙන්නම බැරි දේවල් වෙන්නම බැරි දේවල් ඒ කියන්නේ මදුරුවන්ගෙන් යන්නෙම නැහැ අර ක්‍රම තුනට විතරයි යන්නේ මේ AIDS HIV සඳහා නිශ්චිත බෙහෙතක් එය සුව කළ හැකි මට්ටමේ බෙහෙතක් සුව ගන්නට හැකියාවක් ලැබිලා නැත් අද වෙනකොට HIV සඳහා එකරෝ එක ඖෂධයක් නෙමෙයි ඖෂධ රාශියක් තිබෙනවා දැන් අපි ලංකාවේ ආසාදිතය සඳහා අපි ප්‍රතිකාර කරනවා දැන් මම දන්නේ ඔබ මම හිතන ඔබ සඳහන් කරනවා ඇත්තේ මේක නිත්‍යවටම සනീപ කරන්න පුළුවන් බෙහෙතක් ගැන වෙන්නට ඕන නමුත් එහෙම තත්ත්වයක් තාම නැති බව මම කියන්නට ඕන එහෙම වුණත් HIV සඳහා වෙන ප්‍රතිකාර අද ඉතාමත්ම සුලබයි ඉතාමත්ම සරලයි HIV ඒ ප්‍රතිකාර වලින් HIV ඉතාමත්ම හොඳින් පාලනය කරන්න පුළුවන් HIV පාලනය කරාට පසු HIV ආසාදිතයයට වෙන ඕනම කෙනෙක් වගේ සාමාන්‍ය ජීවිත ගත කරන්නත් පුළුවන්. HIV ආසාදිත මවවරුන්ගෙන් උපදින දරුවන් නිරෝගී දරුවන් වෙලා තියෙනවාද ඒක නිසා. අපි ඒ දැන් හැම අවුරුද්දකම අපි ආසාදිත මවවරුන් හොයා ගන්නවා. හැබැයි අපි ඒයට ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කරා මේ අයගෙන් උපදින දරුවන් නිරෝගී දරුවන්. ඉතින් මම ඔබට කියන්නට කැමති HIV සඳහා අපි ප්‍රතිකාර කරනවා. ඉතාමත්ම හොඳින් ප්‍රතිකාර කරනවා. මේ අපේ රටේත් හොඳටම ප්‍රතිකාර කරනවා. කරලා අපි හොඳටම මේ රෝගය පාලනය කරනවා. පාලනය කරලා මට කියන්නට පුළුවන් ආසාදිත පිරිස් අපි ඔබ වගේ ඕනම කෙනෙක් වගේ සාමාන්‍ය ජීවිත ගත කරන උන් විවාහ වෙන්න පුළුවන්, උන්ට දරුවන් හදන්න පුළුවන්, ආරක්ෂා කරන්නට පුළුවන්. කිසිම එහෙම ප්‍රශ්නයක් නැහැ. AIDS මර්ධන ව්‍යාපාරයේ විදිහට AIDS මර්ධන ඒකකයේ විදිහට අපේ රටේ මහා විශාල වූ සේවාවක් ඔබතුමන්ලා ඉස්සෙල්ලා කරනවා විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ රටේ වෛද්‍යවරුන් රෝගී ජීවිත බේරා ගන්නට අති මහත් වූ උත්සාහයක් තමන්ගේ ජීවිතයෙන්ම කැප වෙලා කටයුතු කරනවා ලෝකේ ඕනම රටක වෛද්‍යවරයෙක් අභියෝග කරන්න පුළුවන් මට්ටමේ සම්පත් තමයි අපිට මේ ඉන්නේ ඒ අතරතුර AIDS රෝගයත් අපේ රටෙන් තුරන් කරන්නට ඔබතුමන්ලා දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරනවා මම කැමති AIDS මර්ධන ව්‍යාපාරයේ විදිහට මොන වගේ කාර්යයක් දිශ්‍ය සිද්ධ කරන්නේ වර්තමානයේ තුල අපේ රටෙන් මේ රෝගය තුරන් කරන්නද ස්තුතියි මේ ප්‍රශ්නය ඔබ අහුවට දැන් පළවෙනිම කාරණේ තමයි මම කියන්නට ඕන දැන් මේ මුළු මේ කලාපයේ ආසියානු කලාපයේ අපි තුමු ලංකාව, ඉන්දියාව, නේපාලය ඔය ආදී වශයෙන් මේ කලාපේ තායිලන්තේ මේ ඔක්කොම රටවල් වලට HIV ආවේ 85 86 මේ වගේ අවුරුදු වල නමුත් මේ කලාපයේ ඉන්න අනෙකුත් සියලුම රටවල් අතරින් ලංකාවට පුළුවන් වෙලා තියෙනවා ඉතාමත්ම අවම මට්ටමකින් HIV වසංගතය පවත්වාගෙන යන්න නැත්නම් හොඳට පාලනය කරන්න. ඉතින් මේ මම කියන්නට ඕන මේ පාලනය කරන්නට හේතු වෙච්ච එක ප්‍රධානම කාරණාවක් තමයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ අපේ පවතින සේවාවන්. සමහර විට මේක අනිත් අයට සාමාන්‍ය අයට මේකේ තරම් හිතෙනෙහුත් නෑ ඒක ලොකු දෙයක් විදිහට පේනෙහුත් නෑ නමුත් මම ඔබට කියන්නට ඕන මේ තුන්වෙනි ලෝකයේ රටවල් හැම ගත්තොත් සංසන්දනය කරලා බැලුවොත් ලංකාවේ තරම් හොඳට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ සේවාවන් තියෙන වෙනත් රටක් නෑ ඉතින් මම හිතනවා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හා HIV අතර කිට්ටු සම්බන්ධකමක් තියෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැඩි නම් යම්කිසි රටක HIV වැඩි. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අඩු නම් HIV අඩුයි.
අන්න එහෙම ගත්තාම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා හොඳ සේවාවක් පැවතීම සහ ඒ රෝග තත්ත්වයන් හොඳට පාලනය කිරීම ලංකාවේ HIV අඩුවෙන් පවතින එක ප්‍රධාන හේතුවක්. නමුත් මීට අමතරව දැන් අපි කතා කරා HIV සඳහා අවදානම වැඩි සමාජ කණ්ඩායම් පිළිබඳව. ඉතින් ඒක මුළු මේ අපේ විශේෂම ආසියානු කලාපය ගත්තාම ඒක හැම රටකටම පොදු කාරණයක්. අපි මේ අවදානම වැඩි සමාජ කණ්ඩායම් ඉලක්ක කරපු සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා 2011 වර්ෂයේ ඉඳලා. ඒක හරියටම ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ 2012 වර්ෂයේ ඉඳලා. සමාජලාට ඔබ දන්නේ නැතිව ඇති. ඒ කියන්නේ අපේ පුළුල් වශයෙන් අපේ ජනතාව දන්නේ නැතිව ඇති. නමුත් අපි මේක කරනවා. මේකට අපි කියනවා ඉලක්කගත මැදිහත් වීමක් කියලා. ඒ කියන්නේ තව සරලව කිව්වොත් කාන්තා ලිංගික ශ්‍රමිකයන් පිරිමි සම්බන්ධකම් පවත්වන උදවිය, මද්‍රව්‍ය භාවිතා කරන උදවිය, සහාර මූදුවැරළ ආශ්‍රිත ලිංගික සේවාවන් සපයන්නේ බීච් බොයිස්ලා කියන ඒ කණ්ඩායම්වල පිරිස් තෝරාගෙන ඔවුන්ට පුහුණු වීමක් ලබා දීලා ඔවුන් හරහා ඔවුන්ගේ ප්‍රජාවන්ට සේවාවන් ලබා දීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. එවැනි පිරිස් අප සමග දහසකට වැඩි පිරිසක් දවස ගානේ මේ HIV සඳහා HIV නිවාරණ සේවාවන් තමන්ගේ සහෝදර ප්‍රජාවන්ට ලබා දෙන වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන හරහා 2017 අවුරුද්දේ විතරක් 25,000කට වැඩි එවැනි අවදානම් හැසිරීම් තියෙන සමාජ කණ්ඩායම් වලට අයිති පිරිස්වලට අපි සේවාවන් සෞඛ්‍ය සේවාවන් ලබා දීලා තියෙනවා. ඒ සෞඛ්‍ය සේවා පැකේජයක් අපි ලබා දෙන්නේ. ඒ පැකේජයේ ප්‍රධානම දෙයක් තමයි කොන්ඩම්ස් ලබා දෙන එක. ඔවුන්ට අපි නොමිලේ කොන්ඩම්ස් ලබා දෙනවා. ඉතින් මම කියන්නට ඕන මේ අනුව අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා ඉතාමත්ම හොඳින් මේ තත්ත්වය පාලනය කරගන්න. මීට අමතරව අපි HIV සඳහා වෙන ප්‍රතිකාර සේවාවන් මුළු රට පුරාම ඉතාමත්ම ඉහළ ගුණයකින් යුක්ත සේවාවක් හැටියට අපිට ලබා දෙන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මේ ඇරුණාම අපි ජනතාව දැනුවත් කරන්නට තරුණ පාසල් විවිධ සමාජ කණ්ඩායම් දැනුවත් කරන්න ඒ වගේ දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් පවත්වාගෙන යනවා. එතකොට මම ඔබට කිව්වා HIV කෙනෙක්ගෙන් තව කෙනෙක්ට යන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනෙන් දෙකක් අපිට සම්පූර්ණයෙන්ම මේ වන විට පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මවගෙන් දරුවාට යන එක. දැන් මේ රටේ හැම ගැබිනි මවක්ම ගැබිනි සමයේදී HIV සඳහාම රුධිර පරීක්ෂාවකට ලක් වෙනවා. අපි ගැබිනි මවවරුන් හඳුනා ගන්නවා ආසාදිතාය, ඔවුන්ට ප්‍රතිකාර ලබා දීලා ඔවුන්ගෙන්ට නිරෝගී දරුවන් බිහි කරන්නට පුළුවන් තත්ත්වය ලබා දීලා තියෙනවා. අපි මවගෙන් දරුවාට HIV ආසාදනය වීම සම්පූර්ණයෙන්ම තුරන් කරපු රටක් අද වන විට සම්පූර්ණයෙන්ම. ඊළඟට රුධිරය හරහා HIV කෙනෙක්ගෙන් තව කෙනෙක්ට යන්න පුළුවන්. නමුත් මම ඔබට කියන්න ඕන හැම අවුරුද්දකටම අපි 104ක් විතර රුධිර බෝතල් එක්කහුව කරනවා මේ රටේ. ඒ හැම රුධිර බෝතලයක්ම HIV සඳහා පමණක් නෙවෙයි තවත් රෝග රාශියකට පරීක්ෂා කරනවා. නමුත් HIV සඳහාත් පරීක්ෂා කරනවා. ඉතින් ඒ නිසා මම ඔබට කියන්න ඕන HIV කෙනෙක්ගෙන් තව කෙනෙක්ට යන ක්‍රම දෙකක් සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙනවා. නමුත් ලිංගික සම්බන්ධකම් හරහා යන එක තමයි තවදුරටත් පවතින්නේ. ඒක පාලනය කරන්න අපි මේ වගේ සුවිශේෂී වැඩසටහන් පවත්වාගෙන යනවා. අර ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රජාවන්, ඒ කියන්නේ කාන්තා ලිංගික ශ්‍රමිකයන් පිරිමි සම්බන්ධකම් කියන දේ, ඒ වගේ පිරිස්, ඒ අවදානම් චර්යාවන් තියෙන ඒ සමාජ කණ්ඩායම් වලට අයත් පිරිස් හඳුනාගෙන ඔවුන්ට පුහුණුවක් ලබා දීලා ඔවුන් අප සමග වැඩ කරන ඔවුන් හරහා ඔවුන්ගේ සහෝදර ප්‍රජාවන්ට සේවාවන් ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ ඇරුණම අනිත් මෑතකදී අපි උත්සන්න කරලා තියෙන අනිත් ක්‍රියාමාර්ගය තමයි HIV සඳහා වෙන රුධිර පරීක්ෂණ සේවාවන් ව්‍යාප්ත කිරීම. මම ඔබට කියන්නට ඕන 2017 අවුරුද්දේ විතරක් අපි 112,000ක් විතර HIV සඳහා රුධිර පරීක්ෂාවන් මේ රටේ කරලා තියෙනවා. දැන් අපි මේ අවුරුද්දේ තවත් එක වැඩි කරලා තියෙනවා. ඒ වැඩි කරලා තියෙන්නේ නිකම්ම නිකම් වැඩි කිරීමේ අරමුණින් නෙවෙයි, අපිට අස්වැන්නක් ගන්න පුළුවන් විදියට, ඒ කියන්නේ ප්‍රතිඵල ගන්න පුළුවන් විදියට අපි කල්පනා කරනවා. ඒ වගේ කණ්ඩායම් ඉලක්ක කරලා අපි රුධිර පරීක්ෂණ සේවාවන් ව්‍යාප්ත කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි HIV නිවාරණ වැඩසටහන් පවත්වාගෙන යන්නේ. එමනම් අපේ අද වැඩසටහනින් සමුගන්නට සූදානම් වන ඉතාම වටිනා උතරතුරු රසක් අදත් අපිට ඔබතුමන් ලබා දුන්නා. එමනම් වැඩසටහනින් සමුගන්නවා මේ සියලු දේ ඔබ හොඳින් හිතේ තබා ගන්න. ඔබ වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙන්න බය වෙන්න එපා. අපි හැමෝම නිරෝගිමත් විය යුතුයි. අපි දන්නේ අපි රෝගී වෙලාද කියලා. අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන දේ අපි දන්නේ නැහැ. ඒ නිසා සැකයක් ඔබට තිබෙනවා නම්, එහෙමත් නැතිනම් ඔබ නිරෝගිමත් පුද්ගලයෙක්ද යන්න පිළිබඳව පිරික්සා බලන්නට ඔබ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වන්න.
අද වැඩසටහනට සම්බන්ධ වුණු ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජීවිර සිංහ මැතිවරණ ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.